අයිබෝවන් සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ අදත් අපි සූදානම් වෙනවා ඔබ සමග ඉතා විශේෂිත වූ ගණිත පන්තියකට ඔබව සම්බන්ධ කරන්න ඔබ දන්නවා මේ වන විට Maths Today දින 365ම ගණන් හදන විශේෂ ගණිත පන්තියකටයි අද ඕගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ මේ වන විටත් අපේ ගණිත පන්තියට සම්බන්ධ වෙලා ඉන්න දුව පුතුන්ට අපි ලබා දීලා තිබෙනවා ගණිත කිරුළ වැඩපොත अभी तक अलुतेम संबंध दर्वांट मे गणित वेडपुत उबे निवस गिन्वागण्य अभी मे वीडियो अवसानेबट कीलूदान द्वेपते मे गणित वेडपोत तुला विशेषित पेवरुम पत्रिका पहलवाक सूदान कलतिबिना इतकोट उबे हेम मासेम उत्ते दिन वलदी अभी लबादीलतीन वेडपोत तुला एति विशेषित पेवरुम पत्रिका दिने दिनेट अभी वेंकलतिबिना हेम उत्ते दवस कदिम ඔබ මේ පැවරුම් පත්‍රිකාව කරන්නට ඕනේ හැම ඉරට්ටි දවසකදීම මේ ආකාරයේ වීඩියෝ පන්තියක් තුළින් අපි මේ පැවරුම් පත්‍රිකාවට අදාළ ඔබේ ගණිත දැනුම පුනරීක්ෂණය කරනවා ආදරණීය දුවේ පුතේ ඒදී ඔබ ප්‍රශ්න පත්‍ර ලිවීමටත් ගුරුතුමාගේ මඟ පෙන්වීම යටතේ විශේෂිත වූ ගණිත පාඩමක් ආවරණය කර දීමත් ඒ වගේම ඔබට ස්වයං අධ්‍යයන අභ්‍යාස මාලාවක් සැපයීමත් කියන කාරණා තුනම හැම පැවරුමකදීම සිද්ධ වෙනවා ආදරණීය දුවේ පුතේ එනිසා මේ ආකාරයෙන් අපේ දරුවන් වෙනුවෙන් දින 365ම ක්‍රියාත්මක වන ලංකාවේ පළමු ගණිත පන්තිය බවට අපි ඊටාගෝ එඩියුකේෂන් itago.lk වෙබ් අඩවිය හරහා අපි මේ වෙද්දි ආරම්භ කර තිබෙනවා. එනම් ආදරණීය දුවේ පුතේ ඔබට පුළුවන් අපේ ගණිත වැඩපොතත් සමග ගණිත කිරුළ වැඩපොත ඔබේ නිවසේටම ගෙන්වා ගනිමින් මේ ගණිත පන්තියට සම්බන්ධ වන්නට. එසේනම් ආදරණීය දුවේ පුතේ අපි සූදානම් වෙමු අද දවසට අදාළ විශේෂිත වූ गणित पेवरम वेत अवधान युवक हृदय द्वीपते मम सुधान मनो अध्याय श्रेणी धर्वोत्ति एलट लबुन इत वटीन तवा प्रश्न पत्र समग ओण धनुम बेद हदागण अक्टोबर मस बी हे देखे ये दवस युभ कर्ण वीडियो पंथ्य तमाय पेवरम पत्रिका तमाय अदापयोगलोत्क मे वीडियो पंथ्य तुला साक्षाकर सुधान वेन्नी පළවෙනි ගන්නට අපි යමු වරහන් ඉවත් කර සුළු කරන්න 2 වරක් x 2 x 2 වරක් 3 ඍණ 6ක් කියලා ලියන්න පුළුවන් 5 වරක් 5 25යි 5 වරක් ඍණ x ඍණ 5 x කියලා ලියන්න පුළුවන් බොහොම ඉවසීමෙන් අපි මේක සුළු කරමු 2 x 5 x අතර වෙනස ඍණ 3 x ධන 25යි ඍණ 6යි අතර වෙනස ගත්තොත් මෙතන පැහැදිලිව තේරුම් ගන්න ඍණ 6ක් තියෙන්නේ ඒතර 25න් 6ක් අඩු කළාම 19ක් ධන 19ක් කියලා අපිට තියන්න පුළුවන් අපි යමු ඊගව ගන්නට 12 ඊට පස්සේ මේ 3 වරක් x 3i x 3 වරක් 8 24යි ඍණ 24යි ඍණ 1යි දැන් මේකේ සජාතිය පද ඉන්නවනම් අපිට සුළු කරන්න පුළුවන් ඔව් මෙතන 27 ඍණ 24යි ඍණ 1යි ගත්තොත් කොහොමද ඍණ 25ක් කියනවනේ ඒතර මෙතන 12ක් දනනේ ඒතර ඍණ 13ක් එන්නේ හැබැයි යාට ඉස්සරහින් 3i x ඉන්න එහෙනම් උත්තරේ මොකද 3i x ඍණ 13 ආයෙ පාරක් කියන්නම් කොහොමත් මේ 3x කියන්නේ අපි ගාවින VG පදේ. ඒතර 12න් අඩු කරනවා 25ක්. 12න් 25ක් අඩු කළාම ඍණ 13ක් කියලා තියන්න පුළුවන්. හොඳ ත්‍රිපද සාධක සේවීමේ ගණනක් තියෙනවා බලමු අපි. මුල පදයේ අග පදයෙන් වැඩි කළාම ඍණ 8x වර්ග සාධක කඩමු අපි. 8 හදන්න පුළුවන් 4 වරක් 2 කියලා. xx ලොක් කරගෙන පොඩ්ඩක් දන දුන්නොත් ගන්නට වෙනස ඍණ 2x එනවා. x වර්ග ඍණ 4x ධන 2x ඍණ 8 කියලා අරගෙන පළවෙනි දෙන්නගෙන් x ගත්තොත් x ඍණ 4යි ධන 2 ගත්තොත් ඒත් x ඍණ 4යි එක සාධකයක් x ඍණ 4යි අනිත් සාධකේ x ධන 2යි මතකයි නේද ඔයගොල්ලන්ට මේ එක වගේ දෙන්න එක සාධකයක් ලෙස පිළිගන්නවා එළියේ ඉන්න දෙන්නා අපි වෙනම සාධකයක් ලෙස පිළිගන්නවා ඔක තමයි අපි ඔබට උගන්වලා තියෙන අවස්ථාව ඒ ත්‍රිපද ප්‍රකාශන අපි සාධක කැඩුවේ ඊගා එකත් පළවෙනි පදයේ අග පදයෙන් වැඩි කළාම ධන 10යි x වර්ග කඩනවා හදන්න පුළුවන් ලීස් ක්‍රමයක් තියෙනවා මේ කොහොමද පස් වරක් දෙක ඍණ ඍණ දෙන්නට x දුන්නොත් එකතු වෙන 7x එනවා හරියටම එනවා ඒ අනුව x වර්ග ඍණ 5x ඍණ 2x ධන 10න් මෙයාගේ x ඉවතට ගත්තොත් x ඍණ 5යි ඍණ 2 ගත්තොත් x ඍණ 5යි එක සාධකයක් x ඍණ 5යි අනිත් සාධකේ x ඍණ 2යි ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන් අපි තව ගමන් කරමු ඉදිරියට ඊගව ගානේ පුංචි සුළු කිරීමක් තියෙන්නේ හැබැයි මොනවද සමගාමී සමීකරණ නිසා ප්‍රවේශමෙන් හදන්න ඕනේ මේක අපි 1 සහ 2 කියලා අපි නම් කරගත්තොත් අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ දෙවෙනි සමීකරණය වැඩි කරන්න කියන දෙවෙනි සමීකරණය 5න් වැඩි කරන්න වෙනවා දෙවෙනි සමීකරණය 5න් වැඩි කළා කියන්නේ 5i x ඍණ 10i y = ඍණ 5y
අන්න b වෙනවා තුන්වෙනි සමීකරණය. ඔයාලට දැන් පේනවා මෙයා ගාවත් ධන x වෙන අපි 1 සහ 3 කියන සමීකරණ තමයි එක විට තෘප්ත කරන්න ඕනේ. ඒ අනුව අපි තීරණය කරනවා 1 න් අඩු කරන්න 3. අපි අඩු කරමු. බොහොම ප්‍රවේශමෙන්. 5x ඍණ 3y ගෙන් අඩු කරනවා වරහනම් 5x ඍණ 10යි y. කියන්නේ මෙන්න මේ මෙයාගෙන් මෙන්න මෙයාගෙන් මෙයාව අපි අඩු කරන්න යන්නේ. 5x ඍණ 3y ගෙන් අඩු කරනවා 5x ඍණ 10යි y. සමාන වෙනවා 20 න් අඩු කරනවා ඍණ 15. ඔන්න දාපු විදිය. 20 න් අඩු කරනවා ඍණ 15. අඩු කරනවා. රයිට් අඩු කරනවා ඍණ. ඍණ පොඩ්ඩක් මෙහාට වෙන්න ලියුනේ මම ආයෙ ලොක් කරලා ලියන්න. අඩු කරනවා ඍණ 15. හරි දැන් බලන්න. ආයෙ ලියමු 5x ඍණ 3y ඍණ 5x ධන 10යි y. අඩු කිරීමත් එක්ක ඍණ ආපු ගමන් ධන 15ක් වෙනවා ඒක. ඒතර 20යි 15 35ක් වෙනවා. ඊගාට මේ ධන 5x ඍණ 5x කැපෙනවා. ඍණ 3යි ධන 10යි අතර වෙනස ධන 7යි y සමානයි 35ට. දෙපැත්තම 7ෙන් බෙදමු. 7ට 7 කපනවා y සමානයි 5යි. දැන් ලියමු මේ පැත්තෙන් y සමානයි 5 නම් එකේ ආදේශය. කවුද අපේ පළවෙනි සමීකරණය? 5x ඍණ 3y සමානයි 20. එයා තමයි අපේ පළවෙනි සමීකරණය. එහෙනම් අපි ආදේශ කරමු 5x ඍණ 3 වර 5 20යි. 5x 3 වර 5 15 ඍණ 15යිනේ. මේ ඍණ 15 අනිත් පැත්තට ගියොත් ඔය ළමයි දන්නව මොකද්ද? අනිත් පැත්තට ගියොත් මේක ධන 15ක් වෙනවා. ඒතර 20 ධන 15 වෙනවා. ඒතර 5x සමානයි 35යි. 5x කියන්නේ 35යි දෙපැත්තම 5ෙන් බෙදෙනවා. පහට 5 කැපෙනවා x සමානයි 7යි. එහෙනම් ලියන්න පුළුවන් y සමානයි 5යි x සමානයි 7යි කියලා. ඔන්න සමගාමී සමීකරණ විසඳන විදිය. තාම හොඳ අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මම ගුරුතුමාගේ මග පෙන්වීමට යන්න ඉස්සර ලකුණු සටහන් කරගමු. හැමෝම ගන්න රතු පාට පෑන අතට අරගෙන මෙතන ලකුණු දාන්න දෙකක්, ඊගාව එකට දෙකයි. ඊගාව අවස්ථාවේ ලකුණු 4ක් ලැබෙනවා. ඊගාව අවස්ථාවේ තවත් ලකුණු 4ක්. අවසාන අවස්ථාවේදී ලකුණු 8ක් ඔබට ලැබෙනවා. මේ අවස්ථා දෙක ඔබ මැනවින් નિවරදිව කරන්න ඉතින් පළවෙනි යටම ඔබ මේ සමීකරණ දෙක තෘප්ත කළාට දෙකක්, y ගියාගේ ගත්තට දෙකක්, ඊගාව මෙතන ලකුණු තව දෙකක්, සමීකරණ දෙක සුළු කළාට දෙකක්. එයාදී ඔෂෙන් ලකුණු 8ක්ම ඔබට එතෙන්දී ලබා ගන්න පුළුවන්. ගුරුතුමාගේ මතනදී මුළු ලකුණු සංඛ්‍යාවත් 20න් කීයද කියලා දාන්න. ඒ ප්‍රතිශතයක් ලෙස උඩම 100න් කීයද කියලා මෙන්න මෙතනට දාන්න අමතක කරන්න එපා. හරි අපි යමු ද්වේපතේ මෙතනට අදාළව ගුරුතුමාගේ මග පෙන්වීම කියන තැනට. මම ඔබට පුංචි උදාහරණයක් දීලම ගාන හදන්න. අපි තුම x කියන්නේ 5යි කියලා. එතකොට මෙතන අපි ගන්නවා x කියන්නේ 5යි නම් 3x ධන y. y කියන්නේ 10යි. එතකොට ඔන්න දැන් x කියන්නේ 5යි නම් එතන 15යි 10යි 25ක් කියන්නේ නැහැ. ඊගාට මෙතෙන්ට අපි ගන්නවා x ඍණ 2y. ඔන්න පරිස්සමෙන් හදන්න ඕනේ. x කියන්නේ 5යිනේ. එතකොට y කියන්නේ 10යිනේ. එතකොට 10 වරද්දක 20යි. එතකොට 5ෙන් අඩු කරනවා 20ක්. එතකොට එන්නේ ඍණ 15. 5ෙන් අඩු කරනවා 20 ඍණ 15. මෙයා එක මෙයා දෙක. දැන් මේ වගේ සමීකරණ විසඳන්න කිව්වොත් අපිට ලේසි වැඩක් තියෙනවා කරන්න. මොකද්ද? අපිට තියෙන ලේසි වැඩ තමයි මේ පළවෙනි සමීකරණය අපි වැඩි කරමු දෙකෙන්. පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කළොත් මොකද වෙන්නේ? 6x ධන 2y සමානයි 25 දෙකෙන් වැඩි කළා 50 කියලා. අන්න බිහිවන තුන. ඒතර මේ දෙන්න තමයි දැන් ගලපන්න ඕනේ මේ. මෙයා ගාව ඍණ 2y, මෙයා ගාව ධන 2y. වමට වම එකතු කරන්න. රයිට්. ඇයි? දෙවෙනි සමීකරණ එකතු කරනවා පළවෙනි සමීකරණ. දෙවෙනි සමීකරණ එකතු කරනවා තුන්වෙනි සමීකරණ. ඇයි මේ දෙන්න එකතු කරන්න හේතුව? විචල්‍යයන් සමානයි. එහෙනම් මේ බලන්න x ඍණ 2y ට එකතු කරනවා 6x ධන 2y. සමාන ඍණ 15 ට එකතු කරනවා 50. මෙයාට මෙයා කැපෙනවා. 7x සමානයි 50ෙන් 15ක් ගියාම 35යි. හලේසි ඉස්සල උත්තරේ වගේමයි. දෙපැත්තම 7ෙන් බෙදෙනවා 7ට 7 කැපෙනවා x සමානයි 5යි. ඔන්න ඔය වගේ හොඳ කල්පනාවෙන් මේ ගාන අපි හදා ගන්න ඕනේ. ලියනවා අපි x සමානයි 5යි නම් එකෙහි ආදේශය. අංකයක සමීකරණයේ 3x ධන y 25යි. ඒතර 3 වර 5 ධන y 25යි. y සමානයි 25ෙන් අඩු කරනවා 15. උත්තරේ y සමානයි 10යි. අපි හිතපු උත්තර දෙක අපිට ආවද නැද්ද? අපි හිතපු උත්තර දෙක අපිට හරියටම ආවා. ඒ වගේම තව ගානක් ඔබට තියෙන හෝම්වර්ක් එකක් විදියට මේකත් ඔබ නිවසේදී ඔබ තනියම කරන්නට ඕනේ. එහෙනම් ද්වීපතේ අපි ඉදිරි අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය පිළිබඳව දැන් අවධානය යොමු කරමු. එසේනම් ආදරණීය ද්වීපතේ අද දිනයට අදාළ විශේෂිත වූ පැවරුම ඉතාම සාර්ථකව ඔබ නිමා කරලා අපි ඔබ වෙත වීඩියෝ පන්ති ඉදිරිපත් කරද්දී ඒ තිබුණු සියලුම අඩුපාඩු ලකුණු ඔබ සටහන් කරගෙන ඇති.
එවැගේම තමයි ගුරුතුමාගේ මග පෙන්වීම යටතේ ඔබට ඉගැන්වන විශේෂ කරුණු ඔබ ඉතා පැහැදිලිව සටහන් කර ගන්නට ඇති කියලාත් අපි විශ්වාස කරනවා. එවැගේමයි ද්වේපතේ ස්වයං අධ්‍යයන අභ්‍යාස මාලාව හරහා ඔබට ලබා දුන්නු පැවරුම් නිසි ආකාරයෙන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් එක මාසයක් තුල ඔබට පුනරීක්ෂණ පැවරුම් 15 මේ පොත තුල අන්තර්ගතයි. ඒ වගේම ගුරුතුමාගේ මග පෙන්වීම කියන කොටස් 15 විශේෂිත වූ පාඩම් කොටස් 15 මේ වැඩපොත තුල අන්තර්ගතව තිබෙනවා. ඒ වගේම ස්වයං අධ්‍යයන වැඩ සටහන් 15කුත් මේ පොත තුල අන්තර්ගතව තිබෙනවා. ඉතින් මේ වටිනා ගණිත කිරුළ වැඩපොත ඔබේ නිවසටම ගෙන්වා ගැනීම තුළින් ඔබ අකණ්ඩව අපගේ මේ පන්තිය සඳහා නොමිලේ ලියාපදිංචි කරනවා. ඒ තුළ ඔබට වෙනම පන්ති ගාස්තුවක් ගෙවීමකින් තොරව නොමිලේ මේ වැඩසටහනට අකණ්ඩව සම්බන්ධ වන්නට ඔබ මාසිකව මේ වැඩපොත ඉතාම සුළු මුදලක් වියදම් කරද්දී මේ වැඩපොත ඔබේ නිවසටම ගෙන්වා ගැනීම තුළ ඔබට අකණ්ඩව මේ පන්තියට සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා itago.lk වෙබ් අඩවිය තුළ අපි ඔබට වෙනම ලියාපදිංචියක් ලබා දීලා තිබෙනවා. මේ වන විට itago.lk වෙබ් අඩවිය තුළ ලියාපදිංචි වී නැති දරුවෝ සිටිනවා නම් මෙතිරේ දිස්වන අංකයට MT365 ලෙස ටයිප් කර දරුවාගේ නම, ශ්‍රේණිය, දුරකථන අංකය, පාසල කියන තොරතුරු ටික WhatsApp හරහා යොමු කරන්න. අපගේ ගණිත පන්තියට සම්බන්ධ වී සිටින සෑම දරුවෙකුගේම ගණිත ප්‍රතිඵලය සුරක්ෂිත කිරීමේ වගකීම අපි බාර ගනිමින් ඊටාගෝ එඩියුකේෂන් සමගින් ඔබේ අධ්‍යාපනික දිවිමඟ සැමදා සුරක්ෂිතයි කියන පරිඩියත් අපි ඔබට ලබා දෙමින් අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුභම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් දුවේ පුතේ.